ත රටඩ අන්න මෝනද ඔවපුතේ! ඇඒ! පුතාට සතුින් නොන හිදන්නේ ජවරම්රුන්ට අහුණු වී වැදගත්ල දිහ වැඩි කරගෙන සතුටින්ටයන්න. විමල් ඇමතිතුමා අනුර සහෞදරයා සහ කුමාර් මහත්තයා ප්‍රවීන නාට්‍ය හරු උදයසිරි වික්‍රම රත්න අගෝස්තු විස එක්වැනිදා පේරාදිනය वाලේ හරිම බඩුතුනක් කියලා නාට්‍යයක් පෙන්වා මේ කියන්න යන තුන් දෙනා නෙබෙයි හරිම බඩුතුන කියලා ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඒක සංවාද බහුල කතිකාත්මක නාට්‍යයක් ඒකේ අන්තර්ගත එකකාරණයක් විතරයි මේ කියන්න යන එක උදේසිරී නාට්‍ය තුළ කියනවා විමල් වීරවංශ අනුර දිසානායක සහ කුමාර් ගුණරත්නම් කියන තුන් දෙනා මේ විදිහට. බෙදෙන්නේ නැතිව එකට හිටිය නම් එතනින් ඉහළම ශක්තියක් මතු කරගන්න තිබුණා කියලා. එකතාවේ මතුපිටවාදී සත්‍යයක් තියෙනවා. ඒත් අභ්‍යන්තරයෙන් තුන් දෙනා එකට නැහැ. ඉන්නලාවෙන් වෙලා ගියා කියමකු, විරවංශ ඇමතිතුමා අනුර සහෝදරයා සහ කුමාර් මහත්තයක් කියෙන තුන්, දෙනා ගමන් මාර්ග තුනක ගිය අය මේතුන් දෙනා වැඩකරන වේදිකාතුන පැහැදිලි වහඳුනාගන්න පුළුවන්. දේශපාල්ල ලයින්වල ලොකු වෙනසක්තියනවද. කුමාර්ගේ ලයින් එක තමා ටිකක් හරි පැදිලිමදිී. ඒ අය තාම මොනක්‍රමේන්ද සමාජ පරිවර්තනයක් අපේක්ෂ කරන්නේ කියන එක ටික්ස් සොයා බලන්න වටින කාරණයක්. දැන් අනුර පැහැදිලි. ඉදිරියේදී මහජන ඡන්දයෙන් ජනාජිපති වෙලා සහරවිට විදායක අහුසි කරන්නත් ඔහු කැපවෙන්න ඉඩ තියෙනවා. වීරවංචට ජනාධපති අගමැති වගේ තමතුරු වලට යන්න බැහ. මොන ආණ්ඩුවේ හරි ඇමති දෝරයකින් එයාට සෑහීමකට පත් වෙනසිද්ධ වෙනවා. ඒක රාජපක්ෂා එක් ගහින් වෙච්ච සහි මෙතකමක්. දැන්න එක වෙනස් කරන්න බෑ. ඊළඟට එයාට තියෙන ලොකුම් බැරිර එක තමයි ජාතික නිදහස් පෙරමුණ හැටියට තනියම තරග කරලා එක පාර්ලිමෙන් තුමන්ත්‍රී දූරයක් වත් දිනාගන්න බැරි එක. මොකක් හරි සන්ධානයකින් නාවෝතුන් වීරවංච ඉවරයි. ීරවංශ ජව පෙන් ඉවත් වෙලා රාජභක්ෂලාගේ කුණු කන්දට කරගහන්නේ නැතුව ස්වාධීනවහිටිය නම් නන්ද එල්ලාවෙල එක සැරයක් දිනුවා වගේ ස්වාධන වනත් දිනන්න තිබුණා. එහෙම ප්‍රභාවයක් වීරවංස ජවPේ ඉන්න කාලේ පෙන් නුම් කලාා. පරාක්‍රම කොඩිතුවක්කු කියන විශිෂ්ඨ කවියා එකවතාවක් වීරවංශ ගැන ලියවවේ ඔහුගේ දෑස් හොඳින් පෑයෝ දෙනක ගලා යන්න දොල්පාරක් වගේ පැහැදිල් කියලයි. මේ වගේ වචන අපේ රටේ දේශපාලකයෝ ගැනලියන්න පාවිච්චි කරන්න හොඳ නෑ කියලා ලේකකයෝ දැනගන්න ඕනේ. මෛත්‍රීපාලගැනලි්වේ මැන්ඩෙලා වගේ කියලා. මොකද ඒ වගේ දේබල් ලියන අයිංසක ලේකකයන්ට මේ දේශපාලකෝ්ටික කාලකින් කරන වැඩේ නිසා ඔවුන්ට වසකාලා කැලේරිං ගන්න වෙන තත්ත්වයක් උදාාවෙනවා. පරාක්‍රමටත් විමල් එහෙම තත්ත්වයක් උදා කලා. මෛත්‍රී පහලත් එයා මැන්ඩලාට සමාන කරලා ලියපුල් ලේඛකයන් ඒ තත්ත්වයට ඇදලා දැම්මා. ර්මහත්්‍යයා තාමනිකන් ැරිල්ලා සටන් ගැන විින්දනයෙන් කතා කරන ගතයක්ත්තියෙනවා. එයාගේ සම්කසාකච්ඡා බැලුවොත්න් ගන්ගෙන් පැන්නන්නා මුොහුදෙන් කියා ගලින් ගලට පැන්නාවගේ දේවල් තමයි වැඩිපුරතියෙන්නේ. හැබැයි ඒ පක්ෂයේ පපුදුජය ගොඩ වගේ අය එහෙම නෑ. ඒ අය යන්නේ අනුර සහෝදරයාගේ ගමන? ඒක කියන්නේ චන්ද සටනට ගැලපෙන ගමරක්න්. කුමාර් ඉස්සර ජ.V.ප. සන්න අද කාලයේ වැඩකරපු කෙනෙක් නිසා සමහරවිට තාම ඒ සටන් මානසිකත්වය ඇති. ඒක ප්‍රශ්නයක් නැහැ, මොකද කුමාර් මහත්්‍යයාට තනියම විප්ලවය කරන්න බැහැ. ම තරමින් පුබුදු නාගමුව චමීර වගේ තරුණ අයවත් වැඩට එන්න ඕනේ. ඒත් ඒ අයජවිDPේ මෑතකාලීන චම්ද සටන් අවධේ තරුණයෝ. ඒක කියන්නේ කුමාර සහ මේ අය අතර තර්මක ප්‍රතිවිරෝධතාවයකුත්තියෙනවා. දැන් JවිDPේ නම් NDPPි බට පත්වනාට පස්සේ වෙප්ලව මතකත් නෑ මක්ස් මතකත් නෑ ලෙනින් මතකක් නෑ වගේ ජීවත් වෙන්නේ.කමක් නෑ ඔය මිනිස්සු ඕනෑමට වඩා මතකේතියාගෙන පින්තූර බිත්තිය එල්ලගෙන ඉන්න ඕන්නේේ නැහැ. විදේවීර වුණත් අලුත්න් ඔපේෂන් එකකට හරියන්නේ නැත් තම් ඇතින්තිබ බටකමක් නෑ. චන්ද සටන නම් ඒ සටන. ඒකට අදාළ දේවල් කරන්න වෙනවා. ඕනේ බොරුවක් කරලා ජනතාාවරාවටලා චන්දේගන්න අපි අනුවව පොළඹවන්නේ නෑ. ඒත් NDP.P වෙන්නෙම සහ ඒකට එන්නෙම අනුර ජනාතිපති කරන අදහස පෙරදැරිව. ප්‍රශ්යක් නෑ එහෙම ඉලක්්‍යයක් තියන එක හොඳයි. NDPDP දිනන සන්ධානයක් බව පේන ගන්නකොට විරමංශ වනත් අලුත් ඇඳමක් ඇඳන් ඇවිත් ඒකට ජොයින් වෙන්න පුළුවන්. මක් නෑ ඉතින් එයාටත් NDP ප්‍රතිපත්ති ඇතුලනේ වැඩ කරන්න වෙන්නේ. ඊට පස්සේ කුමර් මහත්තත් ආවත් කොහොමද. නියමයි! උදය සිරගේ නාටටේන් කියපු වැඩේ එතකොට වෙනවා. මොකද මේ කවරුත් පෞද්ගලෙකව නර්ක මිනිසුනෙවෙයි පුද්ගලයෝ හැටිය හොඳයි. ෙට් වෙච්ච ්‍යාරවල හැටියටයි මේ අයත්න් විබේදනය වනේ. උදාරණයක් හැටියට වීරවංශ කියයක්කරි හම්ම කරගන්න ඇත්තේ එයා පසුව සම්බන්ධ වෙන පක්ෂය උදවවෙන්. එතකොට වඩා නර්ක පක්ෂයේ භාවිතය මිස පුද්ගලයා නෙවෙයි. ඒ නිසා පුද්ගලයන්ට එකතුවෙන්න බැරිකමක් නැහැ. සටහන විමලනත් විරත්නෑ.